มาดากันนะคุณว่าที่นี่ก็จะทำไมในถึงจะสู้ได้มาหันที่เรียนเลยผมว่าเนี่ยมันมีชีวิตเองมันมีทัศน์ก็จะทำให้เนื้อหาที่นั่นอันดับต่อไปที่เมื่อพูดภาษาลักษณะของเราแล้วก็วิเศษเช่นสิ่งที่ที่จะเห็นว่าว่าจะเกิดขึ้นඑකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා මහදා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ පින්වතුන්ගේ මහන්සි වෙන්නේ. කොහොමද මේ මගේ ජීවිතේදී මම මේ තත්ත්වයට පමිනෙනවා කියන අදිස්ථානය. ඉතින් මේ වපුර පසලස්සට කොහෙද ආවද? විශේෂයෙන්ම සිදුවීම් කීපයක් තියෙනවා වැදගත් වෙන එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා දේශීම් පුරු කයෙන් වචනෙන් සිදුවන අකුසල කර්ම ටික නතර කරනකොට හිත සම්පත් කරගන්න ලේසි මොකද අකුසල කර්ම අපෙන් වලකිනකොට ඒක කරන්න කියලා අදිස්ථාන කරගෙන ඒක වලකිනකොට එකට යන්න තියෙන අරමුණු අඩු වෙනවා. ඉතින් එතකොට අත හොදන්න බාධිනේ. ඒක ටිකක් තමයි මේ පින්වතුන්ගේ මහන්සි වෙන්නේ. කොහොමද මේ මගේ ජීවිතේදී මම මේ තත්ත්වයට පමිනෙනවා කියන අදිස්ථානය. ඉතින් මේ වපුර පසලස්සට කොහෙද ආවද? විශේෂයෙන්ම සිදුවීම් කීපයක් තියෙනවා වැදගත් වෙන. එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා දේශීම් පුරු කයෙන් වචනෙන් සිදුවන අකුසල කර්ම ටික නතර කරනකොට හිත සම්පත් කරගන්න ලේසි මොකද අකුසල කර්ම අපෙන් වලකිනකොට ඒක කරන්න කියලා අදිස්ථාන කරගෙන ඒක වලකිනකොට හිතට යන්න තියෙන අරමුණු අඩු වෙනවා ඉතින් එතකොට එක ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ පින්වතුන්ගේ මහන්සි වෙන්නේ. කොහොමද මේ මගේ ජීවිතේදී මම මේ තත්ත්වයට පමිනෙනවා කියන අදිස්ථානය. ඉතින් මේ වපුර පසලස්සට කොහෙද ආවද? විශේෂයෙන්ම සිදුවීම් කීපයක් තියෙනවා වැදගත් වෙන. එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා දේශීම් පුරු කයෙන් වචනෙන් සිදුවන අකුසල කර්ම ටික නතර කරනකොට හිත සම්පත් කරගන්න ලේසි මොකද අකුසල කර්ම අපෙන් වලකිනකොට ඒක කරන්න කියලා අදිස්ථාන කරගෙන ඒක වලකිනකොට එකට යන්න තියෙන අරමුණු අඩු වෙනවා ඉතින් එතකොට අත හොදන්න බාධිනේ ඒක ටිකක් හොදා ගන්න පුළුවන් ඉතින් ඒකට තමයි මේ පින්වතුන්ගේ මහන්සි වෙන්නේ කොහොමද මේ මගේ ජීවිතේදී මම මේ තත්ත්වයට පමිනෙනවා කියන අදිස්ථානය ඉතින් මේ වපුර පසලස්සට කොහෙද ආවද? විශේෂයෙන්ම සිදුවීම් කීපයක් තියෙනවා වැදගත් වෙන. එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා දේශීම් පුරු. කයෙන් වචනෙන් සිදුවන අකුසල කර්ම ටික නතර කරනකොට හිත සම්පත් කරගන්න ලේසි
අකුසල කර්ම අපෙන් වළකිනකොට එක්තරා කියලා අදිස්ථාන කරගෙන ඒක වළකිනකොට එතක යන්න තියෙන අරමුණු අඩු වෙනවා. ඉතින් එතකොට අතහොදන්න බාධිනේ එක ටිකක් ලේසියෙන් පුළුවන්. කයෙන් වචනෙන් සිදුවන අකුසල කර්ම ටික නතර කරනකොට හිත සංපත් කරගන්න ලේසියි. මොකද අකුසල කර්ම අපෙන් වළකිනකොට එක්තරම් කියලා අදිස්ථාන කරගෙන ඒක වළකිනකොට එකට යන්න තියෙන අරමුණු අඩු වෙනවා. ඉතින් එතකොට අතහොදන්න බාධිනේ එක ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ පින්වතුන්ගේ මහන්සි වෙන්නේ. කොහොම හරි මේ මගේ ජීවිතේදී මම මේ සත්‍යක පැමිණෙනවා කියන අදිස්ථාන. ඉතින් මේ වස්තුර පසලස්සක පොහේ දවස විශේෂයෙන්ම සිදුවීම් කීපයක් තියෙනවා වැදගත් වෙන. එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස්ත මාදන් වෙලා